කලුතර తాවකාලික නවාතන්පොලක බිමට ඇදවැටි මියගිය දාසේ හැවරති පාසල් සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු තිදෙනෙක් අතරඟුටගෙන කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මාස 15 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කලුතර වැඩමවල මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා පෙරදා රාත්‍රියේ නියම කළේය। මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූ එමේගේ සිසුපිය සමග හෝටලයට ගිය ඇගේ යෙහෙළිය වූ කලුතර නාගට පදිංචි සංගරංගේ පබාරා මාවින්දි සහ ඇගේ පෙම්මතා බව කියන කලුතර පදිංචි අරුමාදුර ඉහාන් තිරුරද සිල්වා ප්‍රධාන සකකරුගේ උපදෙස් මත ඔහුගේ මෝටර රථය රැගෙන ගිය බේරුවල වලතර පදිංචි කවිඳු අංජන ලංකාපුර යන තිදෙනාය। කලුතර නාගට පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකු වූ ටිහාරා නිර්මාණ සිල්වා මේ සිද්ධියෙන් මියගිය අතර ඇය සමග හෝටල් කාමරයේ සිටි ප්‍රධාන සැකකරු පලාගොස් සතයි පොලිසිය කියයි। සිටිරි සම්බන්ධ ප්‍රධාන සැකකරු වාහන අත්පත් කරගන්නා සිසුව කෙනෙක් බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ। සැකකරු විභාවයේ සිටින්නේ ගාලේ කාන්තාවක් සමග වන අතර ඇගෙන් පොලිසිය ප්‍රශ්න කළ විට ඇය පවසා ඇත්තේ තම ස්වාමි පුරුෂයාට හැමතැනම කාන්තාවන් සිටින බවයි। මේ පුද්ගලයන් රටින් පලා යන වෙතැසකේ මත පොලිසිය විසින් කලුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා ඉල්ලා සිටි අතර ඉටිනසි ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඊයේ දිනේද එම ඉල්ලීම උසාවියට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය। ප්‍රධාන සැකකරු ලැබුම්හලින් පලා ගිය මෝටර රථයේ කලුතර පළාතට ප්‍රදේශයේ සංගවා තිබියදී සොයාගෙන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ රියදුරුද අතරඟුටගෙන තිබේ। තරුණිය ඇදවැටීමෙන් පසු ලැබුම්හලෙන් පලා ගිය සැකකරු බණ්ඩාරගම ගැලණිගම දක්ෂිණ අධිවේගී පිවිසුම් අස්සලට ගමන් කර එහි මෝටර රථය දමා යෑමෙන් පසු රථය රැගෙන පැමිණ ඇති බවට රීදුරුගේ ප්‍රකාශ වලින් තහවුරු වී ඇති බව පොලිසිය කියයි। සිව්දෙනා ප්‍රධාන සැකකරුගේ මෝටර රථයෙන් පස්තරු 6:20ට පමණ කලුතර ලැබුම්හලට පැමිණ වායු සමනය කළ සහ නොකළ වශයෙන් කාමර දෙකක් ලබාගෙන ඇති බවත් ඔවුන් සිව්දෙනාම එකම කාමරයක මත්පැන් පානය කරමින් සිටින අයුරු හෝටල් සේවකයෙකුගේ ප්‍රකාශ වලින් තහවුරු වී ඇති බවත් පරීක්ෂණ පවත්වන නිලධාරියෙක් පැවසීය। හෝටලේ පැයකට අසන්න කාලයක් රැඳී සිටි අනෙක් යුවළ හෝටලෙන් පිටව ගොස් ඇති අතර ප්‍රධාන සැකකරු අනෙක් තරුණයාට පාසල් සිසුපී පහලට ඇදවැටුණු බවත් අපි ඔක්කොම මාරිය වැටෙනවා ඕක හංගපන් යනුවෙන් උපදෙස් දී ඇති බවත් සඳහන් වේ। ඒ අනුව ඔවුන් දෙදෙනා මලසිරුර වැටී තිබුණු ස්ථානයට මීටර 600ක් පමණ පාගමනින් ගොස් රේල්පාරේ තිබූ මලසිරුර අයිනකට ඇද දමා කලුතර දෙසට ගමන් කර ඇතැයිද පොලිසිය කියයි। නිර්වත් මලසිරුර රේල්පාරේ නිවත් කරන අයුරු හෝටලයේ දෙවන මහලේ ආහාර ගනිමින් සිටි කාන්තාව දැක ඇති බවද පොලිසිය කියයි। කලුතර ශික්ෂණ රෝහලේදී ඊයේ පශ්චාත්මන පරීක්ෂණයේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ. වෙනුරචිත් මහතා විසින් සිදු කරන ලදී විමර්ශනයේ වෙමින් පවතින තීන්දුවක් බවට පත් කරමින් ශරීර කොටස් සහ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පරීක්ෂණ ආයතන වෙත යොමු කර ඇත। ශරීරයේ පරීක්ෂා කිරීමේදී දැරේගේ දකුණු පාදයේ සහ වම් පියවරක දත් පහර නිරීක්ෂණය විය ඇතයිද සඳහන් වේ। අත්තරම් ගත් සැකකරුවන් තිදෙනා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර ඇත। කලුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස් සහකාර පොලිස් අධිකාරී තුමින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි මුලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති। මේ අතර මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට එන තිබේ। මෙසේ අතනඟුඩු පත්වැත්තේ කලුතර ඉසුරු වියනේ පදිංචි ධනුෂ ගයන් සහබඳු නැමැති 29 හැවිරිදි පුත්කලේකි සකකරු ගාල ප්‍රදේශයේ සැඟව සිටන බවට කලුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ නිලධාරීන් පිරිසක් එක්කඩු ප්‍රදේශයේදී වැටලීම කර තිබේ। මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා।